IPL සෙල්ලම් කරන ක්‍රීඩකෙක් ලැබෙනවා කියන්නේම වාසනාවක්. මොකද ලොකු තරගයකින් පස්සේ ලෝකේ ක්‍රීඩකයන් කිහිපයකට විතරයි මේ සල්ලි යහමින් ගැලසෙන තරගාවලියට සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ. මේවතාවේ IPL තරගාවලියට සෙල්ලම් කරන්න තෝරගෙන බෙන්ච් එකට වෙලා ඉඳලා සල්ලි හොයන වාසනාවන්තයන් ගැන ක්‍රිග්බස් වෙබ් අඩවිය පසුගිය දවසක ලිපියක් ලියලා තිබුණා. මේ ලිපියේ අපේ සීමිත පන්දුවර කණ්ඩායමේ නායක දසුන් ශානක ගැනත් ලියලා තිබුණා. ක්‍රිග්බස් වෙබ් අඩවිය මේ ලිපිය පළ කරලා තිබුණේ මැයි මාසේ 4 වෙනිදා. එදා වෙද්දී වැඩිපුර බෙන්ච් එකේ හිටපු අය ගැන තමයි මේ ලිපියෙන් කියන්නේ. ලක්නව් කණ්ඩායමේ ක්වින්ටන් ඩී කොක් එහෙම සෙල්ලම් නොකර සල්ලි හොයන කෙනෙක් කියලා තමයි මේ ලිපියේ කියලා තිබුණේ. ගුජරාත් කණ්ඩායමේ දසුන් ශානකත් මේ විදිහට බෙන්ච් එකේ ඉඳලා ලක්ෂ ගාණක් හොයන වාසනාවන්තයෙක් කියලා තමයි ක්‍රිග්බස් කියන්නේ. දසුන් IPL සෙල්ලම් කරන්න යන්නේ ඇමරිකන් ඩොලර් 61154කට. ඒකත් හරි අහඹයක් විදිහට තමයි දසුන්ට අවස්ථාව ලැබෙන්නේ. ගුජරාත් කණ්ඩායම තෝරගෙන තිබුණු නවසීලන්ත නායක කේන් විලියම්සන් ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත් වෙද්දී තමයි ශ්‍රී ලංකා නායක දසුන් ශානකට IPL සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙම ඇවිත් තමයි දසුන්ට සෙල්ලම් නොකර මුදල් සොයන්න අවස්ථාව හමු වුණේ. ඔහොම තමයි IPL ගිහින් කෝටි 2කට ආසන්න මුදලක් හොයන දසුන් ගැන ක්‍රිග්බස් කියලා තිබුණේ. ඒ වගේම රාජස්ථාන් කණ්ඩායමේ ජෝ රූඩ්, ඔබේ මෙකෝයි, ගුජරාත් කණ්ඩායමේ දසුන්ට අමතරව මැතිව් වේට්, ඔඩෙන් ස්මිත්, ලක්නව් කණ්ඩායමේ ඩිකොක් ඩැනියල් සෑම්ස්, මුම්බයි කණ්ඩායමේ ඩේවිඩ් බ්‍රේව්, ක්‍රිස් ජෝර්ඩන් දෙන්න, RCB කණ්ඩායමේ ෆින් ඇතුළු මේ විදිහට රටින් ගෙනත් බංකුවේ තියලා කෝටි ගණන් සල්ලි වේදම් කරන ක්‍රීඩකයෝ විදිහට තමයි ක්‍රිග්බස් හඳුන්වලා දීලා තියෙන්නේ. මේ ලිස්ට් එකේ කීප දෙනෙක්ට මේ ලිපියෙන් පස්සේ බංකුවෙන් පිටියට එන්න ලැබුණා. හැබැයි තාමත් දසුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. මෙයාලට අමතරව ජාත්‍යන්තර සීමිත පන්දුවාර පිටියේ ඉහළ දක්ෂතා පෙන්නන දක්ෂයෝ කීපයකට IPL කණ්ඩායම්වල ලොකු තැනක් ලැබිලා නැහැ කියලා ක්‍රිග්බස් කියනවා. බෙන් ස්ටොක්, අඩිල් රෂීඩ්, ග්ලෙන් පිලිප්ස්, රේලි රොසෝ වගේ ක්‍රීඩකයන්ට තාමත් IPL ලැබුණු තරඟ ප්‍රමාණය අඩුයි කියලා තමයි මේ ලිපියේ කියලා තිබුණේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.